ආයිබෝන් ආදරණීය දුවේ පුතේ ඔන්න අපි අද දවසෙත් ඇට්ලස් සතුටින් ඉන්න සතුටින් අපිත් එක්ක ඉගෙන ගන්න පාඩම් මාලාවත් එක්ක මේ සූදානම් වෙන්නේ තව පුංචිම පුංචි පාඩම් කොටසක් සිංහල විෂය යටතේ පුතාලට කියලා දෙන්න ඉතින් මේ දින කීපය පුරාම අපි කතා කරේ දරුවොත් එක්ක උක්ත පද සහ අනුක්ත පද ගැනයි අපි කතා කරමින් ඉන්නේ පුතාලට මතකයි මම මේ දින කීපයක් පුරාම කියලා දුන්නා දරුවන්ට स्त्रीलिंग एकवचन उक्तपद सह अनुक्तपद पुरुषलिंग एकवचन उक्तपद सह अनुक्तपद अभी अद कथाकरण सुदानमिंग इन्नवा आदरणीय दुवे पुते स्त्रीलिंग सह पुरुषलिंग बहुवचन पद उक्तपद सह अनुक्तपद विधियट यदेन्नी कोहमद केला हरिणे स्त्रीलिंग सह पुरुषलिंग बहुवचन पद उक्त सह अनुक्तपद विधियट यदेन्नी कोहमद केलाय अभी अद साकाच्या करन उत्साह करन्ने इतिं बलमु දැන් පුතාලට මතකයි මීට කලින් මම කියලා දුන්න දැන් ගොවියා කියන පදය ගත්තාම ඒ ගොවියා කියන පදය උක්ත පදයක් ඒ වගේම ඒක ඒක වචනයි එතකොට ගොවියෙක් කියන පදය මේක පුරුෂ ලිංගයි ඒ වගේම උක්තයි එතකොට ගෙවිලිය කියන පදය उक्ताई गेविलिया कियन पदय उक्ताई हबै गोवियेकु कियन पदय अनुक्ताई गेविलियक कियन पदय अनुक्ताई दर वाक्येक अपि हेमतिस्सेम योदान्ने मेवेनि उक्त पद पमनाई अनुक्त पद अपि वाक्येक योदान्ने नैहै अपि बलमु මේ පදවල බහුවචන පද මොනවද මේ පදවල බහුවචන පද දැන් ගොවියා කියන පදේ බහුවචන පදේ මොකද්ද පුතේ ගොවියෝ ගායකයෝ ලේකකයෝ මුමෝ ගුරුවරු गुरुवरु वैद्यवरु मिहि करुवो हरि एतोर मे सियलु पद मुन पदद पुरुषलिंग पद देन बलमु मेवा स्त्रीलिंग पद मोनवद केला गोवियो स्त्रीलिंग पदे पुते मुकाद्दे गेविलियो गायकयो स्त्रीलिंग पदे मुकाद्दे गायिकावो लेखकयो लेखिकावो मुओ मुदेन्नु नायकयो नायिकावो वैद्यवरु वैद्यवरियो मिहिकारुओ मिहिकारियो देन बलन्न බහුවචන පුරුෂ ලිංග පද සහ ස්ත්‍රී ලිංග පද මේ සියලු පද අපි සලකන්නේ මොන පද හැටියටද උක්ත පද හැටියට මේවා උක්තයි මේ පද මොන පදද පුතේ මේ පද සියල්ල උක්ත පද දැන් එහෙනම් අපි බලමු මේ පදවල අනුක්ත පද මොනවද කියලා ගොවියෝ කියන පදයේ अनुक्त पदे मुकाद गोवियो के न पदे अनुक्त पदे पुते गोवियन गायकयो गायकयो गायकयन लेखकयो लेखकयन
මුවන් නායකයෝ නායකයින් වෛද්‍යවරු වෛද්‍යවරුන් මෙහෙකරුවෝ මෙහෙකරුවන් බලන්න පුරුෂ ලිංග බහුවචන මේ පද පුතේ මොනවද අනුක්තයි ඒ පද අනුක්තයි ඊළඟට ස්ත්‍රී ලිංග පදවල අනුක්ත පද ස්ත්‍රී ලිංග පදවල අනුක්ත පද මොනවද ගෙවිලියෝ ගෙවිලියන් ගායිකාවෝ ගායිකාවන් ලේඛිකාවෝ ලේඛිකාවන් මුව දෙනුන් නායිකාවෝ නායිකාවන් වෛද්‍යවරියෝ වෛද්‍යවරියන් මෙහෙකාරියෝ මෙහෙකාරියන් බලන්න පුතේ මේ පදවල සම්බන්ධය හරි අපූරුයි ගොවියෝ ගොවියන් උක්ත අනුක්ත ගෙවිලියෝ ගෙවිලියන් උක්ත අනුක්ත එතකොට වාක්‍යවල මේවා යොදද්දී අපි පැහැදිලිව දැනගත යුතු කාරණය තමයි පුතේ වාක්‍යයේ ප්‍රධානියා විදිහට උක්තේ විදිහට යොදන්න ඕන මෙවැනි පදයක්මයි කවර හේතුවක් නිසාවත් අපි වාක්‍යයට අනුක්ත පදයක් ප්‍රධානියා විදිහට යොදන්නේ නැහැ ගොවියෝ කුඹුර කොටති මිසක් ගොවියන් කුඹුර කොටති නෙමෙයි ඒක වැරදි ගායකයෝ ගීත ගායනා කරති ගායකයන් ගීත ගායනා කරති කියලා අපි කියන්නේ නැහැ ලේඛකයෝ පොත් ලියති කියනවා මිසක් ලේඛකයන් පොත් ලියති කියලා අපි කියන්නේ නැහැ මුවෝ කැලයට දුවති කියනවා මිසක් මුවන් කැලයට දුවති කියලා අපි කියන්නේ නැහැ නායකයෝ ජනතාවට ආමන්ත්‍රණය කරති කියනවා මිසක් නායකයින් ජනතාවට ආමන්ත්‍රණය කරති කියලා අපි කියන්නේ නැහැ වෛද්‍යවරු රෝගීන් පරීක්ෂා කරති කියනවා මිසක් වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂා කරති කියලා අපි කියන්නේ නැහැ මෙහෙකරුවෝ සේවය කරති කියනවා මිසක් මෙහෙකරුවන් සේවය කරති කියලා අපි කියන්නේ නැහැ ඒ පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග පැත්තට ගියාම පුතේ ගෙවිලියෝ කුඹරට යති මිසක් ගෙවිලියන් කුඹරට යති නෙමෙයි ඒක වැරදි ගායිකාවෝ ගීත ගායනා කරති මිසක් ගායිකාවන් ගීත ගායනා කරති නෙමෙයි ඒක වැරදි ලේඛිකාවෝ පොත් ලියති මිසක් ලේඛිකාවන් පොත් ලියති නෙමෙයි මුව දෙන්නු කැලයට දුවති මිසක් මුව දෙනුන් කැලයට දුවති නෙමෙයි නායිකාවෝ ජනතාව ආමන්ත්‍රණය කරති මිසක් නායිකාවන් ජනතාවට ආමන්ත්‍රණය කරති නෙමෙයි වෛද්‍යවරියෝ රෝගීන් පරීක්ෂා කරති මිසක් වෛද්‍යවරියන් රෝගීන් පරීක්ෂා කරති නෙමෙයි මෙහෙකාරියෝ සේවය කරති මිසක් මෙහෙකාරියන් සේවය කරති නෙමෙයි දැන් පුතාලට පැහැදිලිව තේරෙන්නට ඕන වාක්‍යවල උක්තය ලෙස යොදාගදී අනුක්ත පද උක්ත පද ලෙසදීම වැරද්දක් බව මේ වාක්‍යවල ඉතාම වැදගත් කොටසකුයි මේ දින කීපය පුරා මම දරුවොත් එක සාකච්ඡා කරේ ඒ නිසා ආදරණීය දුවේ පුතේ මේ දැනුම උපයෝගී කරගෙන විශේෂයෙන් ව්‍යාකරණානුකූලව වාක්‍ය ලිවීම ලකුණු ලබා ගැනීමට හේතුවක් ව්‍යාකරණානුකූලව නැතුව ව්‍යාකරණ වලින් තොරව නිවැරදි ව්‍යාකරණයෙන් තොරව වාක්‍ය ලිවීම ලකුණු අඩු වීමට හේතුවක් ඒ නිසා ඔන්න ඔය කාරණා දෙක ඉතාම හොඳින් මතක තියාගෙන උක්ත පද සහ අනුක්ත පද වාක්‍යවල යෙදීමේදී මෙන්න මේ කියන කරුණු කාරණා ඉතාම හොඳින් ඔළුවේ තියාගෙන වැඩ කටයුතු කරොත් මගේ රත්තරන් දුවට පුතාට ඉහළ ලකුණකට යන්න වාසනාව ලැබේවි. එහෙනම් අපි ආයෙ දවසක ඇට්ලස් සතුටින් ඉනිමු සතුටින් ඉගෙන ගනිමු පාඩම් මාලාවත් එක්ක ආපහු දවසක එකතු වෙමු. ආයි බෝ.